අපේ රටට සම්පතක් මානව හිතවාදියෙක් ඒ වගේම රටේ යහපත උදෙසා සෑම අවස්ථාවකදීම තමන්ගේ පුද්ගලිත්ව පැත්තක දමලා කටයුතු කරන පුද්ගලේ. එනිසා ඇත්ත වශෙන්ම රජෙන් රාමණයක මැතිතුමා ඉන්න ඕන සිරගෙදර නෙවෙයි එතුමා ඉන්න ඕන ජන සමාජය. එතුමා සමාජ සේවකයෙක් ජනහිතකාමේ පුද්ගලෙ එ සි බලාපොරොත් වෙනවා ගරු ජනාධිපතිතුමාගේ මැදිහත්වීම තුළ රංජන් රාමණයක මැතිතුමාට මේ හිරගෙදරින් පිටතට පැමිණෙන්ට පූර්ණ පුරවැැසිෙක් ැටියට ඒ ප්‍රජාතන්තරවාදී අයිතිීන් සමඟ එතුමාව නිදහස් කරයි කියන බලාපොරොත්තුව අප සතුව තිබෙන. ගරු ජනාධිපතිතුත් සමඟ අපි කාරණාව ඉදිරිපත් කල් ති වෙනවා ඒ ඉදිරිපත් කරපු හැම අවස්ථාවක දීම එතුමා කියලා තියෙන්නේ මේ ප්‍රශ්නය පිළිබඳව සුබවාදීව බලනොයකින කාරණාව නිසම් මමත් අපේක්ෂා කරනවා රංජන් රාමණයක මැතිතුමාට ඉතාමත්ම කෙටි කාලයක් තුළදී පූර්ණ නිදහස ලැබේවා කියලා. ඒ වගේම මේ වන විට එතුමා ඉන්නේ සිරකෙදර රෝහලේ විශේෂන්මහොඳුනාරටයේ සහ ධනහිසේ ආබාධීද තත්ත්වයක් නිසානිසා විශේෂෙන්තුමාට මෙට වැඩිය විධමත් ප්‍රතිකාරයක් කරන්නට පුළුවන් එතුමා කොළුම ප්‍රදේශයේ ඒ වැලිකඩ බන්ධනාගාරය කරා එතුමාව මාරු කරන අලං මහිතනා ඒක සිදු ව යුතු දෙයක් අප ඉල්ලි මක්කල් ඇති වෙන අධිකරන අමාත්‍යතුමාගෙන් මානුසීය ස සානුකොම්පික හේතුන් මතසා සෞඛ්‍යමය හේතුම් මත එතුමාට මාරුවම ලබාදයි කියලම විශ්වාස කරනවා එතුමාට හොඳ වෛද්‍ය උපදෙස් මත එතුමාගේ රෝගාතූර තක්ත්වයන් ඒ සෞඛ්‍යමය ප්‍රශ්නවලට විධමත් විසඳම් ලබා ගැනීම දෙසා ඒවගේම එතුමගේ බලාපොරොත්ත්ති වෙනවා මේ සිටින කාලවකානු තුළ උසස් අධ්‍යාපන කටයුතුවල නීරත වෙලා උපාධයක් ලබාගන්න. විශේෂෙන්ම එතුමාව ඒ වැළිකට බන්ධනාගාරයට මාරුකර යැව්වොත් එතුමාගේ ඒ උපාදි කටයුතු ඒ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්ම කිරීමේ අවස්ථාව නිර්මාණය වෙනවා මෙන්න මේ හේතුම් මත මෙන්න මේ කරුණු කාරණා මත මම නැවතත් ඉල්ලීමක් කරනවා අධිකර න මාතය අලි සබරි ඇැතිතුවාගෙන් සානුකම්පික මානුෂීය සහ සෞඛ්‍යමය හේතුන් මත රංජන් රාමණයක මැතිතුමාට බන්ධනාගාර මාරුවක් ඒ වැලිකඩ වන්ධනාගාරයට එතුමා යොමු කරන්නේ කියලා පිල්ලීමක් කරන විශේෂෙන්ම රංජන් රාමණයක මැතිතුමා පාර්ලිමේන්තුවෙන් නොසිටීම දේශපාලන පිටිය නොසිටීම ජනසමාජයේ නොසිටීම Ararac pad.